කොවිඩ් වෛරසය ආසාදනය වී දිනක් තුල සිදු වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 167ක්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 36ක්, අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 130ක් එලෙස මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 64ක් හා පිරිමි පුද්ගලින් 103ක් ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6263ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. गत ऊ दिन अटक काले तुल पमनाक मेरटिन वार्ता भी एति कोविड मरण संख्याव एक दहस एक सिय पनस देखा පසුගිය සතිය තුල ප්‍රමාද වී වාර්තා වී තිබූ කොවිඩ් රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විසින් යාවත් කාලීන කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනට තහවුරු කළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 362074ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් වෛරසයේ වායුව මගින් සම්ප්‍රේෂණය විය හැකි බවයි. මුහුණු ආවරණ පැළඳ සිටි පුද්ගලයන්ගෙන්ගත් සාම්පල වලින් ඔවුන්ටද කොවිඩ් 19 වෛරසය ආසාද मेरठ रोहल तुला कोविड 19 आसाधने ऊ रोगीन सदहा अवश्य ऑक्सीजन धारिताव्य अखंडव पवत्वागनीम सदहा इंदिया राज्यन एनोम करन लद सायनिक ऑक्सीजन तोग्याक मेरठ रगिन एम सदहा श्रीलंका नाविक नौका शक्ति नौकाव अद अलुयम त्रिकुणामले वरायन इंदिया वे चेन्नई वराय बलापीटत्व गोस्ती बनवा ඒ අනුව ශක්ති නෞකාව හෙට පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නයි වරාය වෙත ළඟා වීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. දැනට ලංකාවේ කොවිඩ් 19 රෝග තත්ත්වය යම්කිසි ශීඝ්‍ර පැතිරීමක් සිදු වෙමින් පවතිනවා. දරුවනුත් මේ සම්බන්ධයෙන් රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්වන ලැබෙනවා. දරුවන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් දක්වන ලැබෙනවා. මේ දෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව එහි පැතිර යාමේ තිබෙන වැඩිපුර පැතිර යාමේ හැකියාව නිසා සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවලදී නිවසේ සියලු දෙනාටම මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි වෙලා තිබෙනවා. එම නිසා කුඩා දරුවෝ නිවස තුළ රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවය යම්කිසි පැහැදිලි විපාක තත්ත්වයෙන් ලැබෙනවා. මෙහිදී දෙමාපියන් නිතර අපේ විමසනවා දරුවන් නිවස තුලම තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවද කියලා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණ දරුවන් නිවස තුල තබා ප්‍රතිකාර කිරීම සිදු කරන්න පුළුවන්. දරුවන්ගේ කොවිඩ් නියුමෝනියා ඇති වෙන්නේ තම කලාතුරකින් සාමාන්‍යයෙන් 1% 2% අතර ප්‍රමාණයක් තමයි කොවිඩ් 19 රෝගී තත්ත්වය සහිත දරුවන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එම නිසා ඔවුන්ගේ යම්කිසි හුස්ම ගැනීම අපහසුතාවය යම්කිසි ක්‍රියාකාරමක් කමක් හෝ සිදු කරනවට ඔවුන්ට වෙනදා නැති හුස්ම ගැනීම අස්වැසන අපහසුාවක් හෝ ඔබ නිවසේ ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණයක් පල්ස් ඔක්සිමීටර් කියන උපකරණය තිබේ නම් එහි ඒ පාටාංකය සැචුරේෂන් කියන පාටාංකය 96ට වඩා අඩු නම් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම අවශ්‍යයි. මේ අතර මහර ප්‍රාදේශීය COVID-19 මර්ධන කමිටුව විසින් විශේෂ තීන්දුව తీරන කිහිපයක් ගැන තිබෙනවා. මහර ආසනයේ හැටියට අපි කොහොමද කොවිඩ් මර්ධනය සඳහාත් ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව වැදගත් තීන්දුව తీරන රාශියක් ගත්තා. අපේ ආසනයේ ඇතුලේ ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන දෙකක්වත් අඩුම ගානේ රෝහල් ආශ්‍රිතව පිහිටවන්න තීන්දුව කරා. ඒ වගේම අපි රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවන්න ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමේ වාහන දාලා ඒ කටයුතු කරන්න අවශ්‍ය මධ්‍යස්ථාන දෙකක් පිහිටවන්න කටයුතු කළා. යම් ඩෙට් එකක් සිදු වුණොත් එය ගෙන යාම සඳහා අඩුම මුදලකට මේ සමූපකාරය යොදාගෙන ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.